study time. අද ඔයාලට කියලා දෙන්නේ සිබිල් වෙත්තසිංහ නැන්දගේ තවත් ලස්සන කතාවක්. ඒකේ නම තමයි කපුටා කලු වුණ හැටි. ඔන්න අහලා බලන්නකෝ. ඉස්සර කාලේ කපුට සුදු පාටයි. කපුට කලු වුණේ හරි පුදුම විදිහට. කපුට කෑමට කෑදරේ. කවදත් එහෙමයි. කපුට වැඩියෙන් කන්න කැමති සීනි බනිස්. මේව කපුට කවදාවත් කාලා තිබුණේ නැහැ. සීනි බනිස් හොඳ පමණයි කපුටට දෙනිලා තිබුණේ. එහෙම උනේ සීනි බනිස් හදන බේකරියක් අසල නිතර කපුට ගැවසුණ හින්දා. බේකරියේ බක්කරේ හැමදාම හැන්දෑවේ තේ කඩේ වහනවා. ඊට පසුවයි බනිස් හදලා පූරණුවට දමන්නේ. පැයකට පමණ පසුව බනිස් පිපිල පිච්චිල හමාර වෙනවා. බනිස් සුවඳ අවට පැතිරෙනවා. මේ සුවඳටයි කපුට කෑදරකමක් ඇති කරගත්තේ. ඊය වැටිලා උදේට තේ කඩේට ආ උදවිය රස කරමින් සීනි බනිස් කෑ හැටි කපුට බලාගෙන හිටියා. මෙහෙම හැමදාම සීනි බනිස් කන්න ආස කරමින් ඉන්න බෑ කපුට හිතුවා. දවසක් කපුට යස වැඩක් කල්පනා කළා. දවල් වෙලාවට බේකරිය උදව්කාරයා උක්කුවා බේකරිය අස්පස් කරනවා. ඒ වෙලාවට බේකරිය දොර ඇරලා. කපුට දවසක් මෙවැනි වෙලාවකදී කුරුමානම් බලලා උක්කුවාට නොපෙනෙන්නට බේකරියට රිංගගත්තා. ඇතුලේ කළුවර මුල්ලි අලු බොක්කේ හැඟ වුණා. එදත් බක්කරේ පුරුදු පරිදි නියමිත වෙලාවට බනිස් හදන්න බේකරියට ඇතුළු වුණා. උක්කුවාගේ උදව්වත් ඇතිව පිටි යනල බනිස් තනා ගත්තා. තැටියට ඇසුරු කළා. පෝරණුවට දැම්මා. ගිනි මෙලෙව්වා. තැම්බෙන්න තියලා පෑකින් පමණ පසු ආපහු එන්න හිතාගෙන බේකරිය දොර වහගෙන යන්න ගියා. කපුට බලා හිටිය නොඉවසිල්ලෙන්. ටිකෙන් ටික බනිස් පිච්චෙන සුවඳ ඉවතට ගලා එන්න ගත්තා. මද වෙලාවකින් හෙමින් හෙමින් ලිපගිනි නිවි ගියා. කපුට හෙමින් හෙමින් බනිස් අසුරා තිබුණු භාජනයේ පියන ඉවත් කළා. උණු බනිසක් හොටෙන් දැහැගත්තා. උණු බනිසේ රස වින්දා. නොබෝ වෙලාවකින් බක්කරේ පැමිණියා. පෝරණුව ඇරියා. බනිස් තැටියේ පියන ඇරලා බනිසකුත් නැහැ. පුදුම වුණා. දොරෙන් එළියට පැන්නේ උක්කෝ උක්කෝ කියා හඬ නගමින්. මේ අතර අලු බොක්කේ සැඟවි සිටි කපුට එළියට පියාසර කළේ කළුවරයිම. බේකරිය අසල ගහේ යත්තේ කපුට බලාගෙන හිටියා. සීනි බනිස්කේ සතුටට සිත පිරි ඉදිරියේ ගිහින් බේකරියේ මහා කලබලේ බනිස් හොරා සොයමින් ටික ටික එළිය වැටුණා. කුරුළු ලෝකේ අවදි වෙලා මිහිරි ගී ගයමින් කුරුල්ලු පියාසර කළා. දෙතුන් දෙනෙක් කපුටා සිටි ගසේ යත්තේද නැතර වුණා. මහා පුදුමෙනෙකුයි කපුටා දෙස බැලුවේ. ඔයා කවුද? කුරුල්ල විමසුවා. මම? මාවැයි අඳුනන්නේ නැත්තේ? මම කපුටා බව අමතක වෙලාද? ඔය වගේ කපුටෙක් නම් අපි කවදාවත් දැකලා නැහැ. කපුට සුදු පාටනේ. එවිටයි කපුට දැනගත්තේ තමා කළු වෙලා බව. පහළ ගලා බසින දොලට කපුටා පියාසර කළා. දොලේ කිඹිදුනා. මහා වෙලාවක් කිඹිදුනා. පිහාටුවල තැවරී තිබුණු අලුනන් සේදී ගියේ නැහැ. පිහාටුවල කළු පාට නම් සේදුනේ නැහැ. දා සිට අද වෙනතුරු සුදු කපුටා කළු පාටයි. එහෙම උනේ අධික කෑදරකම හින්දා. එක දෙයකට කෑදරකම හිතට අරන් ඉන්නේපා. සුදු කපුටා කළු උනා කෑදරයා වූ නිසා.